සුබෝදෑසනක්කේවා සියලුම මාධ්‍ය හේතුතුන්ට අද අප රටේ තිබෙන මූලිකම ප්‍රධානම ජනතාවට බලපාන ප්‍රශ්න ගණනාවක් ගැන අපි කතා කරන්න හදන්නේ පළවෙනි එක තමයි අද මේ රටේ ඇති වෙලා තියෙන දරිද්‍රතාවය දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සංඛ්‍යා අධ්‍යාපන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහාචාර්යතුමා පෞගිය කාලේ සමීක්ෂණයක් කරලා තියෙනවා මේ දරිද්‍රතාවයේ මායිම්. එතකොට ඔහුගේ සමීක්ෂණය අනුව ඔහු කියනවා 2019 දී දරිද්‍රතාවයෙන් පහළ මට්ටමේ හිටියේ මේ රටේ ජනතාවගෙන් 120 කින් 130යි. ඒ කියන්නේ 13%ක් පමණ. නමුත් අද ඒ ප්‍රමාණය 196 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 3 ගුණයකින් අද වැඩි වෙලා තිබෙනවා. තුංගුණයකටත් වැඩි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා 142ක් විතර ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දරිද්‍රතාවයට පහළ තිබෙනවා මේ තරම් ප්‍රමාණයක්. ඒ කියන්නේ 166ක් මේ 2019 පස්සේ මේ රජයේ බලයට පත් වුණාට පස්සේ තමයි 166ක් කාලබිල හිටපු මිනිස්සු දරිද්‍රතාවයට පත් වෙලා තියෙන්නේ. එතකොට නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ ඒ කාලේ හොඳයි දැන් නරකයිලු. දැන් පේනවනේ හොඳ නරක කොහොමද කියලා. මිනිස්සුන්ගේ මේ තරම් දරිද්‍රතාවයට ඇදලා දුප්පත්කමට ඇදලා දාපු මේ අවුරුදු දෙකමාර තමයි ඒගොල්ලෝ කියන්නේ හොඳයි කියලා. දෙවැනි එක මේ දැන් මේකම ඉදිරියට ගෙනියනවා. දැන් මේ පහුගිය දවස්වල තිබුණා මේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරා සැප්තැම්බර් මාසේ 13 වෙනිදා මේ ආහාර සුරක්ෂිත සාවේ සහ පෝෂණය පිළිබඳව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. ඒ අනුව ඒකේ ප්‍රධානියා විදියට පත් කරා ආචාර්ය සුරේන් බටකොඩ මහත්මයව මේක කරන්න කියලා. එතුමා කැඳෙව්වා සැප්තැම්බර් 16 වෙනිදා සියලුම දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ රැස්වීමක් ජනාධිපති කාර්යාලයේද. ඒකෙදී එතුමා කියනවා the available data reports that about 60% of the population has reduced their food intake due to food shortage in the country. එතුමාගේම ප්‍රකාශනයේ එතුමා කියනවා මේ රටේ ජනතාවගෙන් 60%ක් තමන්ගේ ආහාර ගැනීම 60%කින් අඩු කරලා තියෙනවා. 60%ක් ජනතාව ආහාර ගැනීම අඩු කරලා තියෙනවා. ඒ ආහාර අඩු ගැනීම කරලා තියෙන්නේ ආහාර හිඟයක් මේ රටේ පවතිනවා කියලා එතුමාම කියනවා. ඒ අනුව තමයි මේ ඒකට විසඳුම් ලබා ගන්න. ඒතකොට රජයම පිළිගාර ගන්නවා විශාල ආහාර හිඟයක් මේ රටේ ඇති වෙලා තිබෙනවා කියලා. දැන් මේ తత్వය ඇති කරපු తత్వය පිළිබඳව මේ తత్వයට මේ රටේ ආර්ථිකයේ අර්බුදයක් ගෙනාපු පිළිබඳව මේකේ මේ අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා කියනවා ආර්ථික මේ ක්‍රයිම්ස් කියලා ඉකොනොමික් ක්‍රයිම්ස් කියලා එකක් මේව කළා මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න කියලා. මේ පිළිබඳව සුප්‍රීම උසාවියට පෙස්සන් ඉදිරිපත් කළා. සුප්‍රීම උසාවිය මේ ඇති කරපු ආර්ථික අර්බුදය මේ විනාශය පිළිබඳව සොයා බැලීම අනුමත කරලා මේ මම පෙස්සම විභාග කිරීමට තීන්දුව කරා. ඒක විශාල ජයග්‍රහණයක් මේ රටේ. එතකොට මේකෙදි ඇත්තටම කවුද වග උත්තරකරුවන් වශයෙන් නම් කළ තියෙන්නේ. වග උත්තරකරුවන් වෙන්නේ මේ කරපු අපරාධයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු මුදල් ඇමතිවරු වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ හිටපු මහා බැංකු අධිපතීන් වන මහාචාර්ය ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්‍රාල් ඒ වගේම මූල්‍ය මණ්ඩලය ඒ වගේම හිටපු භාණ්ඩාගාර ලේකම් එස් ආර් රාටිගල ඒ වගේම හිටපු ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර ඒ වගේම හිටපු මුදල් ඇමති අලි සබ්‍රි සහ මේ වර්තමාන මූල්‍ය මණ්ඩලයේ එදා හිටපු කට්ටිය ඒ කියන්නේ SWW SSW කුමාරසිංහ ඒ වගේම එම මූල්‍ය මණ්ඩලයේ වර්තමාන මූල්‍ය මණ්ඩලයේ ඉන්න ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ආචාර්ය රාණි ජයමහ මෙන්න මේ සියලුම කට්ටියව නම් කළා තියෙනවා මේකේ වග උත්තරකාරයෝ විදියට. ඒ විතරක් නෙවෙයි මේකේ කියනවා ඊට පස්සේ මේ පිළිබඳව තිබෙන චෝදනා මොනවාද. ඒ චෝදනා තමයි එකක් ඩොලරේ යගේ රුපියල් 203ට ඒක 203ට අර ෆ්‍රීස් කරලා තියා ගැනීම.
ඒ කියන්නේ ඒක එතනින් එහාට යන්න නොදී පවත්වා ගැනීම. තමුන්නාසලට මතක ඇති අපි මේ පිළිබඳව අපේ ආචාර්ය හර්ෂල් සීලලා ඉරාන් වික්‍රමත්නලා කබිර රසීම්ලා දිගටම පාර්ලිමේන්තුවේදී කිව්වා මේක කරන්න එපා කියලා. අපේ පක්ෂය දිගින් දිගටම කිව්වා. නමුත් අද ඒක තමයි ඒගොල්ලන්ට නැගෙන එක චෝදනාව. දෙවෙනි එක මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර උපකාර ලබා නොගැනීම. ඒකත් මේ අය අපේ පක්ෂයේ සියලුම අය ආර්ථික විශේෂඥයන් ඔක්කොම ඉදිරිපත් කළා කිව්වා මේක කරන්න කියලා. එතකොට මහ ලොකෝට කයිවාරු ගැහුවා එදා නිවාඩ් කබ්‍රාල්ල ඇවිල්ලා අපිට ඩොලර් හිඟයක් නැහැ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මේ මේ ඩොලර් එකේ ආද ශක්තිමත් මේ රුපියල් ආද ශක්තිමත් මෙන්න මේ වගේ කයිවාරු ගැහුවා. අද ඒ කට්ටිය ලංකාවේ ඉන්නවද නැද්ද කියලාවත් නැහැ. ඉන්න තැනක් හොයාගන්නවත් නැති තත්වයකට නිශ්ශබ්ද වෙලා ඉන්නවා මුළු රටම කාලා ඉවරලා. එතකොට තුන්වෙනි එක තමයි මේ අවස්ථාවේදී රට බංකොලොත් අවස්ථාවේදී ඩොලර් මිලියන 500ක් මුදල් නැති වෙලාවේදී සවරින් බොන්ඩ් එකක් ගෙවන්න ගෙව්වා. ඒක ගෙව්වේ මොකටද? මේ 2022 ජනවාරි 18 වෙනිදා ගෙව්වා. මෙච්චර සල්ලි නැති වෙලාවේ මේ විදේශ සංචිතයේ තිබුණු සල්ලි වලින් මේ බොන්ඩ් එක ගෙව්වා. මොකද මෙතන මේ බොන්ඩ් එක ගෙවන්නේ රාජපක්ෂවරුන්ගේ සල්ලි මෙතන තියෙන්නේ. දැන් මේ රට බංකොලොත් වුණාම දැන් එකක්වත් සවරින් බොන්ඩ්ස් ණය ගෙවන්න බෑනේ අද. ඒක නිසා තමන්ගේ සල්ලි තියෙන බොන්ඩ් එකක් ඉක්මනට මේ ඒකට ගෙවාගත්ත සල්ලි ටික ගෙවාගෙන ඒ තමන්ගේ සල්ලි ටික බේරගත්තා. මෙන්න මේ කරුණු තුන තමයි අද චෝදනා විදියට ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඊට පස්සේ අනිත් එක මේ පිළිබඳව ඒගොල්ලෝ කියනවා මේකෙදි මේ පිළිබඳව මෙවැනි තත්ත්වයක් මේ මෙන්න මේ කාරණා තුන පිළිබඳව උපදෙස් දුන්න ඒවා පිළිබඳව දැන් වර්තමාන අපේ මහා බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මයාට නියෝග කරනවා මේ පිළිබඳව මේ තුන පිළිබඳව උපදෙස් ලබා දුන්නා. පත්‍රිකා සියල්ලම උසාවියට ඉදිරිපත් කරන්නට කියලා. අනිත් එක ඒගොල්ලෝ එක කියනවා මේ මූල්‍ය මණ්ඩලය මගින් මුදල් ඇමතිවරුන්ට දුන්න සියලු වාර්තා ඉදිරිපත් කරන්නට කියලා. ඒ කියන්නේ ඉතාමත්ම හොඳ පරීක්ෂණයකට සුප්‍රීම උසාවි යනවා. මේ රටේ ජනතාවට දැනගත හැකි එතකොට සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයක පිළිබඳව නිසි අවබෝධයක් ලබාගත හැකි මේ කරපු අපරාධකාරයන් පිළිබඳව. මේ වගේම දැන් අද එක පැත්තකින් ආර්ථික අර්බුදය, අනිත් පැත්තෙන් ආහාර දරිද්‍රතාවය, අනිත් පැත්තෙන් ඩෙංගි රෝගීන් වැඩි වෙලා තුන් ගුණයක් වැඩි වෙලා තියෙනවා. මොකද පසුගිය මාස කීපයට ඩෙංගි රෝගීන් හොයාගෙන තියෙනවා 59,317ක්. දැන් ගිය අවුරුද්දේ මේ මාස කීපයේදී තියලා ඉඳලා තියෙන්නේ 19,912යි. ඒ කියන්නේ තුන් ගුණයකට වැඩි ප්‍රමාණයක් අද ඩෙංගි වැඩි වෙලා තියෙනවා මේ මාස කීපයට. පහුගිය සතියේ විතරක් ඩෙංගි රෝගීන් 1,152ක් හමු වෙලා තියෙනවා. එතකොට වැඩිම ඩෙංගි රෝගීන් හමු වෙලා තියෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර. ඒ කියන්නේ බස්නාහිර පළාතේ. ගිය වරට වඩා වැඩි වෙලා තියෙනවා මෙන්න මේ ඉතුරු දිස්ත්‍රික්කවල. ඒ කියන්නේ මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල කියන මේ දිස්ත්‍රික්කවල. එතකොට දැන් මොකද්ද අමාත්‍යාංශය කරලා තියෙන්නේ? සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස, ඒ කියන්නේ MOH කොට්ටාස 36ක් අධි අවදානම් කලාප විදියට නම් කරලා තියෙනවා ඩෙංගු රෝගය පිළිබඳව. මේකේ නමුත් වෙන කිසිම දෙයක් නැහැ. ඩෙංගි මේව කරන ඇන්ටිජන් කිට් එක ඒක නැහැ. ඩෙංගි තියෙනවද නැද්ද කියලා හොයාගන්න තියෙන කිට්ස් නැහැ. බොහෝ රෝහල්වල ඒව නැහැ. එතකොට ෆාස්ටිං මේ ෆුල් බ්ලඩ් කවුන්ට් එක, ලේ සම්පූර්ණ පරීක්ෂාව, ඒකට අවශ්‍ය ප්‍රතික්‍රියක නැහැ. ඒ කියන්නේ රීජන්ස් නැහැ. එතකොට මොකද මේව නැත්තේ? මේවා ගත්ත සමාගම් වලට මුදල් ගෙවලා නැහැ. මුදල් ගෙවලා නැහැ. ඒ සමාගම් දැනට සමාන සමාගම් බ්ලැක්ලිස්ට් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ පිටරට ඉඳලා ඒ බඩු එවන සමාගම් මගින් මේවා බ්ලැක්ලිස්ට් කරලා තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ මේගොල්ලන්ට සල්ලි නැති හින්දා මේගොල්ලන්ට බෑ ඒගොල්ලන්ගේ සල්ලි ටික ඒ බඩු ගෙවපු සල්ලි එවන්නේ එල්සි. ඉතින් මෙන්න මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. හැබැයි දැන් මෙහෙම තත්ත්වයක් තියලා මේ වගේ කට්ටියට මේ වගේ අත්‍යවශ්‍ය ඒවට නැති වුණාට මේ දැන් මේ
අමාත්‍යාංශයෙන් සියලු මුදල් සමාගම් තුනකට සල්ලි දෙනවා. ප්‍රබල සමාගම් ඖෂධ සමාගම් තුනකට සල්ලි දෙනවා. එතන හැමෝම දන්නවා අමාත්‍යාංශය මේ මොකද දෙන්නේ කියලා ඒ කට්ටියට. ඒගොල්ලන්ගෙන් හම්බ වෙනවා කොමිෂන් එකක්. මේ දෙන ඒවට දෙන මුදලෙන් 100ට ගාණක් ඒගොල්ලෝ ආපහු දෙනවා ඉහළම කට්ටියට. ඒක නිසා ඒවට දෙනවා. දැන් රෝහල් වලට බෙහෙත් ගන්න රෝහල් වලට නොයෙකුත් තියෙන දේවල් වලට වෙන් කරපු මුදල් පවා මේ මේ ඖෂධ සමාගම් වල මේ ඖෂධ සමාගම් තුනක විතර බිල් ගෙවීම සඳහා නිකුත් කරනවා. ඒ නිකුත් කිරීම තුලින් මොකද වෙන්නේ? ඔක්කොම සල්ලි ටික ඒවට යනවා. එතකොට මෙන්න මේවා ප්‍රශ්න. දැන් බලන්න මේ තරම් රටක අර්බුදයක් ඇති වෙලත් මේවයිනුත් හොරා කන්න තමයි දැන් මේ 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 ලෑස්ති කරගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ වගේම අනිත් පැත්තෙන් විශාල මේ ඖෂධ හිඟය මේ තියෙන ඖෂධ හිඟය පිළිබඳ විගණන වාර්තාව ඇවිල්ලා තියෙනවා. මේ විගණන වාර්තාවේ සඳහන් වෙනවා මම හැමතිස්සෙම කියපු දේ. ඒක දාලා තියෙන්නේ මේ මැයි 13 වෙනකන් මේ ඖෂධ හිඟය පිළිබඳ වාර්තාව විගණන වාර්තාවෙන් ඉදිරියට ගත්තා. ඒගොල්ලෝ පිළිගන්නවා මේකට ආසන්නම හේතුව විනිමේ හිඟය තියුණා. නමුත් ඊට වඩා හේතු ඉදිරිපත් කළා තියෙනවා. ඒක තමයි මේ විගණන වාර්තාව පැහැදිලිව කියනවා. ඒ අනුව වෛද්‍ය සැපයීම් හිඟය ඇතිවීමට ආසන්නම හේතුව විනිමේ හිඟය වුවද වෛද්‍ය සැපයීම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබුණු පරිගණක පද්ධතිය නිසි ලෙස යාවත් කාලීන කරන උත්විම හා එය නිසි ලෙස භාවිතයට නොගැනීමත් ඖෂධ හිඟය ඇතිවීමට ප්‍රධාන හේතුවක් ලෙස පැනගැනීම. අපේ මම එනකොටත් ඖෂධ හිඟයක් තිබුණා. හැබැයි මේ වගේ දරුණු හිඟයක් නෙවෙයි. හැමදාම ඖෂධ 44කටත් 77කටත් අතර ප්‍රමාණයක් ලංකාවේ ඖෂධ නැහැ. ඒ තත්ත්වය ඇති වුණේ මොකද? සමහර ඖෂධ සමහර රෝවලල වැඩි සමහර ඒවා අඩුයි. මේක හරියට බැලන්ස් කරගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ අනුව තමයි මම ඉක්ටා එකත් එක්ක කතා කරලා මේ තියෙන පරිගණක පද්ධතිය ලෑස්ති කරගත්තේ සොෆ්ට්වෙයාර් එක. ඒක ක්‍රියාත්මක කිරීමට පස්සේ සම්පූර්ණයෙන් මේ ඖෂධ හිඟය නැති වෙලා ගියා. නමුත් අද ඒ මුළු පද්ධතියම ඉවරයි. තමුන්නාසලට මතක ඇති මාධ්‍යයට ඇවිල්ලා ඒ පද්ධතිය ගෙනාපු කට්ටියට චෝදනා කරන්න දුන්නකොට එයා ගෙනල්ලා දුන්නා දරුණු චෝදනා දුන්නා මේ අමාත්‍යාංශයට. මේ එදා එවකට හිටපු ඇමතිවරුන්ට පෞගේ කාලේ හිටපු කට්ටියට. දරුණු චෝදනා ඉදිරිපත් කරා අදත් ඒවට උත්තර නැහැ. අද ඒ නිසා ඒ පද්ධතිය අද නැහැ ක්‍රියාත්මක. දැන් අපේ මන් දැක්කා ඊයේ පෙරේද මේ වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයාම කියනවා සමහර රෝහල්වල වැඩිලු අඩුලු අනිත් ඒවා. ඉතින් ඒකට තමයි මේ පරිගණකවත් දෙති උනේ. ඒක ක්‍රියාත්මක කරා නම් ඔක ඔය ප්‍රශ්නේ निराකරණය වෙනවා. අනිත් එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව යන රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධකරණයක් නොකිරීමෙන්ද ඊට බලපෑතයි. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි එදා තිබුණ රාජ්‍ය අමාත්‍යාංශයයි SPC එකයි SPMC එකයි. SPMC එකෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. SPC එකෙන් තමයි බඩු ගෙනල්ලා දෙන්නේ. ඒතකොට අමාත්‍යාංශ දෙකයි අතර කිසිම සම්බන්ධීකරණයක් නැතිවීම තමයි තිබෙන්නේ. දෙවරියක තමයි ඔවුන් සඳහන් කරන ඖෂධ 41ක ලයිස්තුවක් ගැන. වැදගත් අත්‍යවශ්‍ය ඖෂධ 41කට අදාළ ඇනවුම් ලයිස්තු වසරේ මුල් මාස දෙකේදී පරිගණක පද්ධතිය මගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙත නිකුත් කර තිබූ නමුත් එම ඇනුම් ලයිස්තුවල ලිඛිත පිටපත් සංස්ථාවේ ආනයන අංශයට ලැබීමට දින 18කුත් දින 18ක් මාස 6ක් අතර කාලයක් ගත වී තිබුව අතර එක් ඇනුම් ලයිස්තුවක ප්‍රමාදය එම ලයිස්තුවේ ඖෂධ අයිතමේ සියල්ලටම බලපාන බව නිරීක්ෂණය වී ඇත. ඒ කියන්නේ SPC එකට දුන්නාම මෙන්න මේ ලයිස්තුව ඉම්පෝට් කරලා අපිට ලබා දෙන්නේ කියලා ඒ ඖෂධය ගියාම එතන ඉඳලා ඒක ආනයනාංශය ඒ කියන්නේ ඉම්පෝර්ට් සෙක්ෂන් එකට යන්න දවස් 18ක් ගිහිලා තියෙන සමහරව මාස 6ක් යනකම් යවල නැහැ. ඉතින් එතකොට තමයි ඖෂධ හිඟයක් ඇති වෙන්නේ. අනිත් එක තමයි 2020-21 පිළිබඳව. 2020-21 වර්ෂවලදී වෛද්‍ය සැපයීම් අංශය විසින් නිකුත් කර තිබුණු ඇතැම් මැනවුම් වල ප්‍රසම්පාදන කටයුතු අවසන් කිරීම සඳහා මාස 12ක් මාස 27ක් කාලයක් ආරම්භ වෙ දෙනවා. මේ ඔය හිටපු සභාපතිවරයාගේ පණ්ඩිතකම් තමයි. ඒ කියන්නේ ප්‍රසම්පාදනයට. ඒ කියන්නේ ටෙන්ඩර් එකක් ඉවර කරන්න අවුරුද්දක් යනවා. නැත්නම් අවුරුදු 2යි මාස 3ක් ගිහිලා තියෙනවා.
ඒ කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයන් නැන්නුවා තමයි මේ ඖෂධ හිඟය ඇති වුණේ නැතුව ඩොලර් හිඟයම නෙවෙයි. ඩොලර් හිඟය ඇති වෙන්න ඉස්සෙල්ලත් ඖෂධ හිඟය ඇති වුණා. හතරවෙනි එක මේ මෙරපණම් ඖෂධය ගැන එක උදාහරණයක්. ජීවිත ආරක්ෂක ඖෂධයක් වන මෙරපණම් ග්‍රෑම් එකේ එන්නත රුපියල් 481කට මිලට ගැනීම හැකියාව තිබුණද ප්‍රසම්පාදන කටයුතු වල ප්‍රමාදයේ හේතුවෙන් 2021 වසරේ රජයේ රෝහල් විසින් 111ක් රුපියල් 1956 සිට 4697ක් අතර විවිධ වූ මිල ගණන් යටතේ රුපියල් මිලියන 49.52ක් වැය කර දේශීය වෙළඳ පොලෙන් ඉහළ මිලකට ගෙන ඇති බව මෙම වාර්තාවෙන් අල. ය රුපියල් 481 බෙහෙත 1956 සිට 4697 දක්වා මිලකට අරගෙන තිබෙනවා. දැන් මේක තමයි මේ විදිහටම දැන්ට තියෙනවා. දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා මට වාර්තා දෙකක්. මේ ඊයේ පෙරේදා එකක් තමයි මේ ට්‍රොපිකමයිඩ් කියන ඖෂධය. මේක ඇහැට දාන අයි ඩ්‍රොප් එකක්. මේකේ මිල ඇත්තරම රුපියල් 650යි NMR එකෙන් දාලා තියෙන. ඇත්තරම මේ මෙන්න මේ වගේ ඉහළ මිලවල් වලට මේ වෛද්‍ය සැපීම් අංශයේ ඒකාලී ගැනීම මට ආරංචි වෙලා තමයි මේ මම ඖෂධ අධිකාරියට දැනුම් දුන්නා. මේ වෙළඳ පොලේ ඖෂධ වලට විතරක් නෙවෙයි මේ ලෝකල් පර්චේස් ගන්න ටෙන්ඩර් වලටත් මිල නියාමනයක් ඇති කරන්නට කියලා. ඒ අනුව තමයි මිල නියාමනයක් ඇති කරේ. අපි ටෙන්ඩර් එකක දානවා නම් ටෙන්ඩර් එකකට මොකද අපි වෙළඳ පොලේ මිලට වඩා අඩුවෙන් ටෙන්ඩර් එකේ මිල ගන්නෙ. ඒවා බලලා ටෙන්ඩර් වලටත් දැම්මා මිල නියාමනය. ඒක තමයි මේ ක්‍රියාත්මකය. එතකොට මේ ට්‍රොපිකමයිඩ් කියන අයි ඩ්‍රොප් එකේ මිල මේක NMR එකේ ඖෂධ අධිකාරියේ නියම කරලා තියෙන මිල රුපියල් 650යි. දැන් මේක මේ ගන්න කීයටද රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් මේකේ සභාපතිවරයා ඩොලර් 335කට මේක ගන්න ලෑස්ති කරලා තියෙනවා. ඒ කියන්නේ 123,000 රුපියල් 650යි. දැනටත් උසුසලේ තියෙනවා මේ මේක රුපියල් 700ට විතර. තමන්ගේම උසුසලේ තියෙන තියෙද්දි එක්තරා සමාගමකට දෙනවා 123,000කට. මතක තියාගන්න ඔය සමාගම් ඔය සෙල්ලම දාන්නව මගේ කාලේ. මගේ තියුණ එක ටෙන්ඩර් එකකට ඇවිල්ලා එක සමාගමක් නියම කරලා තියුණා මිලියන 1යි ගානකට. දෙවෙනි සමාගම මිලියන 2යි ගානයි. තුන්වෙනි සමාගමත් මිලියන 2යි ගානයි. හතරවෙනි සමාගම දාලා තිබුණා ඒකටම මිලියන 174 මාර්ගකට රුපියල්. මේ මිලියන එකමාරට තියෙන එක. මම වහාම නැවැත්තුවා ඒක. සභාපති MD ඇවිල්ලා මට කිව්වා මං කිව්වා වහාම නවත්තන්න මේක මහා දවල් මං කොල්ලයක්. මේ සෙල්ලමයි. මේ සමාගම. එතකොට මම නැවැත්තුවා නවත්තලා මම කිව්වා බලන්න කියලා. එතකොට හදිස්සිය කිව්වා මාසේ අන්තිම වෙනකොට හිඟ වෙනවා කිව්වා. අපි ගෙන්නගත් අන්තිමට මෙහෙන් ඔයද බංග්ලාදේශයෙන් බංග්ලාදේශයේ ආණ්ඩුවත් එක්ක අපි අත්සන් කළ තියුණා ගිය උසමත් ඒකෙන් ගෙනාව ගත්ත අන්තිමට මට වැය වුණේ 108ක් විතර ඒ මේවකට. නැත්තම් ඒ මොකද 174කට දාන්නේ? අර අඩුවෙන් දාපු සමාගම් තුනකෙම ලියාපදිංචිය නැහැ NMR එකේ. එතකොට ඒ කතා කරගෙන කරන්නේ. එතකොට හතරවෙනි සමාගම විතරයි ලියාපදිංචිය. එතකොට මිලියන 174 මාර්ගකට ගන්න ඕනේ මේ ඖෂධ තුගය මිලියන 1මාරකට කෝට් කරලා තියෙනේ අනිත් සමාගම. ඒක නවත්තලා අපි කෙලින්ම අපි ටෙන්ඩර් නැතුව එහෙ බංග්ලාදේශ රජය හරහා අපි ගෙන්න ගත්ත 108යි ගානයි අපිට සිද්ධ වුණේ. මේක දැන් අද මේ සෙල්ලමම ආපහු දැන් කරනවා. මේ සල්ලි නැහැ. රටේ කන්න මිනිසුන්ට දෙන්න සල්ලි නැහැ. දරුවන්ගේ කිරි ටික දෙන්න සල්ලි නැහැ. ලෙඩ්ඩුන්ට බෙහෙත් නැහැ. බෙහෙත් නැතුව මැරෙනවාද පිළිකා රෝගී? හොඳේ දරුවෝ ලේ පිළිකා තියෙන දරුවෝ මැරෙනවාද බෙහෙත් නැතුව? ඒ ඇස්සේ මේ කාල කන්නේ මේ විදියට මේකෙන් හොරා කනවා. ඒ කියන්නේ රුපියල් 650ට තියෙන බෙහෙත රුපියල් 1,23,000කට ගන්නවා උසුසලේ තියෙද්දි 700කට විතර. දෙවනි එක ඒකත් ගන්නවා. අනිත් එක තමයි එස්මොලෝල් කියන ඉන්ජෙක්ෂන් එක. ඒ ඉන්ජෙක්ෂන් එකේ වයල් 250ක් ඕඩර් කරනවා. දැන් මේකේ ඇත්තටම කෝටි ගාණක් මේකට වැය වෙනවා. ඇයි එකක මිල විතරක් රුපියල් 1,23,000ක් පමණ වෙනසක් තියෙනවා එකකින්. ඒ වගේ කීයක් ගන්නවද? දැන් මේක ගන්නවා 250ක් වයල්ස්. මොනවාද? ඒක මේ එස්මලෝල්. ඒක මේක පාවිච්චි කරන්නේ මේ හෘද වස්තුවේ රෝගවලට. හොඳේ. එතකොට මේකට දීලා තියෙන මිල කීයද ඖෂධ අධිකාරියේ? රුපියල් 2000යි.
මේක ගන්න කීයටද? රුපියල් 90000ට ගන්නවා. මේකෙන් විතරක් පාඩුව මිලියන 22ක් පාඩුයි. මොකද වයල් 250ක් 2000 ගානේ කීයද? ලක්ෂ 5යි. නමුත් ගන්න කීයද? 90000 ගානේ වයල් 2. එතකොට කීයද ගාන? 22 ලක්ෂ මේ මිලියන 22කුත් ලක්ෂ 5. එතකොට හරියටම මිලියන 22ක වෙනසක් තිබෙනවා මේ විදිහට. හැබැයි අනිත් පැත්තෙන් රජය ඩොනේෂන් ඉල්ලනවා එක එක්කෙනාගෙන් බෙහෙත් ගන්න සල්ලි නැහැ කියලා. දැන් තියෙන සල්ලි ටික මේ විදිහට තමයි වියදම් කරන්නේ. ඒ වගේම දැන් තමුන්නාතර දන්නවා ඊයේ ලෝක දෘෂ්ටි දිනය. ඊයේ 13 වෙනිදා. නමුත් අද තත්ත්වය මොකක්ද? ලෝක දෘෂ්ටි දිනයේදී අද අපේ රටේ. අද අපේ රටේ ඇත්තටම අක්ෂි කාච අපි නිකන් දුන්නා. මගේ කාලේ මම එනකොට අක්ෂි කාච දාලා තිබුණ මුළු රජේ රෝහල් පද්ධතියෙම 10000කට සුළු ප්‍රමාණයක් වැඩියි. 10000 ගානක්. ඒ 10000 ගානක් ගෙනාවේ ඒ රෝගීන් සල්ලි වලට ගෙනාපු අක්ෂි කාච තමයි දුන්නේ. ඉතින් අර දුප්පත් රෝගීන් එහෙම ඔක්කොම මේ බාල අක්ෂි කාච තමයි ගෙනලා දුන්නේ. එතකොට එවැනි තත්වයක් එදා තිබුණේ. නමුත් මම නිකන් දෙන්න පටන් ගත්තාට පස්සේ ඒ 10000 වැඩි වුණා 130000කට. ඒ කියන්නේ 130000 අක්ෂි කාච අපි දැම්මා රෝහල් වල අවුරුද්දකට. මෙන්න මේ වගේ මේ එතකොට මෙන්න මේ தત્ත්වය යටතේදී මේකෙදී අර අද මේ මේ වෙකේ විස්තරයක් තිබෙනවා. අද ඒක දාලා තියෙනවා ලංකා හෙල්ත් නිවුස් කියන එකේ, ඒකේ මේ සයිට් එකේ ලංකා හෙල්ත් නිවුස් එකේ. මේකේ තියෙනවා මේ වන විට ලෝක දෘෂ්ටි දිනයේදී වෙනත් රටවල් අක්ෂි රැකවරණයේ වැදගත්කම වෙත අවධානය යොමු වෙද්දී එවකට ශ්‍රී ලංකාවේ එවැනි පරීක්ෂණ ප්‍රතිකාර හා ශල්‍යකර්ම කිරීම සඳහා පාසුකම් තිබුණද? ඒ කියන්නේ එදා තිබුණා. දැන් එම කටයුතු අඩාල වී යන තත්ත්වයක පවතී. මන්ද ඒ සඳහා භාවිතාවන ඖෂධ, අක්ෂිකාච, ශල්‍ය උපකරණ, සායනික ද්‍රව්‍ය නොමැතිවීමයි. මෙම තත්ත්වය යටතේ ප්‍රතිකාර කර ගැනීමට නොහැකිව දැනට ලක්ෂ 2ක පමණ පිරිසක් අන්ධභාවයට පත් වී ඇති අතර තවද ලක්ෂ 1000ක පමණ පිරිසක් ඇසේ සුදෙයිවත් කිරීමේ ශල්‍ය කර්මය සඳහා අක්ෂිකාච සහ අනෙකුත් ඖෂධ නොමැතිවීමෙන් බලා සිටී. පෞද්ගලික රෝහල් තුළ මෙම ද්‍රව්‍ය සහ පාසුකම් පැවතියද රටේ සාමාන්‍ය ජනතාවට පවතින අර්බුද තත්ත්වය සමග ඒ සඳහා වැය වෙන මුදල දරාගත නොහැකිය. එදා මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට හැකි සෞඛ්‍ය සේවයක් තිබුණේ නිසි කලට අවශ්‍ය තීරණ බලධාරීන් නොගත් නිසා අද මෙවැනි තත්ත්වයක් උදා වී ඇත. එබැවින් කුමන රජයක් යටතේවද සෞඛ්‍ය සේවයේ අවශ්‍යතා සපුරාලීමට මුල් තැන දීම ඉතා වැදගත්. එතකොට අද බලන්න අහිංසක දුප්පත් මිනිස්සුන්ට අක්ෂිකාචයක් දාගන්න විදියක් නැහැ. හැබැයි අපි ලෝක දෘෂ්ටි දිනය සමරනවා මේ සියල්ල නැති වෙලා ගිය රටක. දැන් මේ ඔක්කොම තියෙද්දී මුදා මේ සෞඛ්‍යමතිවරයා ඇතුළු ඔක්කොගෙම ප්‍රශ්නේ මොකද්ද? අවුරුදු 63කට විශේෂඥ වෛද්‍යවරුන්ට මම ඒ කාලේ දුන්නා ඉන්න. මොකද විශේෂඥ වෛද්‍යවරු අඩුයි. විශේෂඥ වෛද්‍යවරු හොඳටම අඩුයි. මම ඒ වෙලාවේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ සභාපති මහාචාර්ය ජනක ලිසිල්වත්, ඒකේ බෝඩ් ඔෆ් ස්ටඩීස් වල ඉන්න සියලුම සභාපති සහ සභාපතිනියන් ගෙන්නවා. ගෙනලා සාකච්ඡා කරලා පෙන්නලා දුන්නා මෙච්චරක් වෛද්‍යවරු ලංකාවට ඉන්න ඕනේ. මොකද මම ඒ වෙලාවේ විශාල වශයෙන් හැම තැනකම රෝහල් හදාගෙන යනවා. ඒ රෝහල් වලට වෛද්‍යවරු නැහැ, විශේෂඥ වෛද්‍යවරු. අපි රෝහල් පද්ධති කොච්චර හැදුවද? මම විදේශාධාර විතරක් අරගෙන තියුණා රුපියල් බිලියන 468ක. රුපියල් බිලියන. මිලියන නෙවෙයි බිලියන. ඒ කියන්නේ අද එදා මුදලට ඩොලර් බිලියන 3කට කිට්ටු වෙනවා. එතකොට මේ හදපු රෝහල් යාපනයේ අලුතෙන් හැදුවා, කීයක් හැදුවද යාපනයේ රෝහල්? එතකොට මේ හැම තැනකටම අපිට අඩු වුණා, මේ වෛද්‍යවරු අඩු වුණා, ඒ විශේෂඥ දේවල්. එතකොට දැන් ශල්‍ය වෛද්‍යවරු අඩු වුණා. මොකද ශල්‍යාගාරේ හදලා මම මේ වෛද්‍යවරු නැහැ. දැන් මම උදාහරණයක් ගත්තොත් ගල්ගම්මුව රෝහලේ මම විවෘත කරේ 2017 විතර ජනාධිපතිවරයාත් අඳගාගෙන ගිහිල්ලා. නමුත් 2017 විතර. එතකොට නමුත් අද මේ ඊයේ පෙරේද තමයි ශල්‍ය වෛද්‍යවරේ ගියේ. එතකොට අවුරුදු 5ක් ගිහිල්ලා. දැන් මොකද වෙන්නේ? අර ශල්‍ය උපකරණවල වොරන්ටි පීරියඩ් එක තියෙන්නේ අවුරුදු 2යි.
එතකොට මේ ශල්‍ය වෛද්‍යවරයා වැඩ පටන් අර ගන්නකොටම ශල්‍ය උපකරණ වල වොරන්ටි ඉවරයි. එතකොට පළවෙනි රිපෙයාර් එකේ ඉඳලා ඔක්කොම සල්ලි දෙනවා. ඒ කියන්නේ වෛද්‍යවරු නැහැ. එතකොට අද මේ තත්ත්වයට ඇටදී දැන් බලන්න මේ දෙසැම්බර් වලදී 249ක් විශේෂඥ වෛද්‍යවරු මේ 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 තියෙන දැන් තියෙන තත්ත්වය හැටියට දැන් තියෙන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අනුව ගෙදර යනවා. ගෙදර ගියාම එතකොට ඔය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියනවලු 299ක් එනවා කියලා. ඒ 299ක් ඇවිල්ලත් මේ විශාල තියෙනවා මේ මේවා පුරවන්න. ඒ 299 ආවයි කියලා තව 50ක් වැඩි වෙන්නේ නැහැ. තව කොච්චර වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හිඟයක් තියෙනවද? හිඟේ කොච්චරද? හිඟේ 1000කට වැඩි. තව 299ක් ඇවිල්ලා තව 249කුත් ගිහිල්ලා මොනව කරන්නද? 50යි අලුතෙන් හම්බ වෙන්නේ එතකොට. ඒ නිසා දැන් බලන්න මම එදා ගියා කුරුණෑගල රෝහලේ වෘත්ති සමිති පිටවල්. කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා මට දැනුම් දෙනවා. කුරුණෑගල රෝහලේ ඇත්තටම මේ බබාලා හම්බ වෙන්නේ ඩිලිවරිස් ප්‍රමාණය අපේ මේ DMH එක කාස ස්ට්‍රීට් එකට වඩා වැඩි. වැඩිම ඩිලිවරිස් කරන අවුරුද්දකට ඩිලිවර් කරන රෝහලක් වශයෙන් තමයි කුරුණෑගල තියෙන්නේ. ඒකේ ඉන්නේ VOGs 3 දෙනයි. ඒ කියන්නේ ඔය බබාලා හම්බ වෙන පිළිබඳව 3 දෙනයි. ඒකෙන් දෙන්නෙක් ගෙදර යනවා. ඒතකොට තනියෙන් පුළුවන් දෙයට කරන්න. මම අයියා ගියා කලුතර පෙරේදා. පළමුදා ගියා කුරුණෑගල අඟහරුවාද බදාද ගියා කලුතර. කලුතර රෝහලට ගියාම ඒකේ මමට පැතොලොජිස්ලා කතා කරා. එත ඒ පැතොලොජිස්ලා අද 3 දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් යනවා මේ 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 ක්‍රියාමාර්ගයෙන්ද. එතකොට ඉතුරු වෙන්නේ එක්කෙනයි. එයා කියනවා ඒ කොහොමද අපි ඔක්කොම ලැබ් එක මුළු ලැබ් එකක් මම තනියෙන් ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ වගේ තත්ත්වයක් අද ඇති වෙන්නේ. මේවා කිලිබඳව කිසිම විෂයානුබද්ධ අවබෝධයක් නැතුව කියනවා නෑ ඕන් නෑ හැටෙන් යන්න දෙන්න ඕනේ. මේ මොකද අමාත්‍යංශ වෙන සමහරක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තමන් කියන ඔක්කොම කරන්නේ නැති වුණාම තමන්ගේ නියෝග ඒ විදිහටම ක්‍රියාත්මක කරන්නේ නැති වුණාම හදන්නේ අර මේවකත් එක මේ 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 මේවකට අර එක අර විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහත්මයා කිව්වා ඔබතුමා මේ කරන්න හදන්නේ මේ ඇමතිවරයාට කියලා දුනා ඔබතුමා මේක කරන්න හදන්නේ කොහොමද මේ ඇන්ජිමේ නට් එකක් නැති වුණාම මුළු ඇන්ජිමම ගලවලා අයින් කරනවා කියලා. ඒක තමයි මේ කරන්න හදන්නේ. නට් එක ගලව ගන්න ඕනේ ඇන්ජිමම ගලවනවා. ඉතින් මේ වගේ පුද්ගලික හේතු උඩ තීන්දුව ගන්න ගියාම සෞඛ්‍ය සේවය ඉතාමත්ම නරක තත්වයකටපත් වෙනවා. එක පැත්තකින් ඖෂධ නැහැ. ශල්‍ය කර්ම කරන්නට අවශ්‍ය වෛද්‍ය උපකරණ නැහැ. ඒවයින්ද ඒවා පෝස්ට්පෝන් වෙනවා. අනිත් පැත්තෙන් දැන් වෛද්‍යවරුත් නැති වුණාම මේක සෞඛ්‍යංශයේ විශාල මහනුවර බවටපත් වෙනවා. මේ දෙවෙනි පොහොර අර්බුදය මතක තියාගන්න මම ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා මේ වල ගැන ක්‍රියාත්මක කරන්න නැත්නම් ලක්ෂ ගාණක් මිනිස්සු තව ටික දවසකින් පාට බහිනවා. මොකටද? තමන්ගේ ප්‍රතිකාර ඉල්ලලා, ලෙඩේට බෙහෙත් ඉල්ලලා, ලෙඩේට අවශ්‍ය දොස්තරලා ඉල්ලලා. එතකොට මේ වගේ මේ කෙටි කාලීන තමන්ගේ තියෙන පුද්ගලික ප්‍රශ්න විසඳගන්න ජාතික ප්‍රතිපත්තියෙන් වෙනස් කරන්නට ගිහිල්ලා මුළු රටේ තියෙන අපි ගොඩනගපු සෞඛ්‍ය සේවය 2018 ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශයක් කරා ලෝකේ තියෙන හොඳම සෞඛ්‍ය සේවයකින් එකක් තියෙන්නේ ලංකාවේ කියලා. ලංකාවේ සෞඛ්‍ය සේවය ලෝකේ තියෙන හොඳම සෞඛ්‍ය සේවයෙන් කියලා. එතකොට මෙවැනි ප්‍රකාශනයක් කළ 2018 වෙනකොට මෙවැනි තත්ත්වයකට ගෙන ආපු සෞඛ්‍ය සේවය තමයි අද ඉතාමත්ම තිරස්සීන තත්ත්වයකටම මේ ගෙනලා තියෙන්නේ මෙවැනි මෝඩ තකතිරු තීන්දුව නිසා. මෙන්න මේවා වෙනස් කරගන්න නැත්තම් මේ රටට මහ විශාල අභාග්‍යයක් සිදු වෙන්නේ. ප්‍රශ්න දෙනවා. එනම් බොහොම සුදී. අද අපේ ප්‍රශ්න විචාරක නැද්ද?